විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕන කාරණය තමයි අධිකර ජනාධිපතිතුමා නුවරඑළියට ගිහිල්ලා මේ රටේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිශ්චයකාරවරුන් සහ අධිකරණ ක්ෂේත්‍රයේ ඉන්න නීතිඥවරුන් හමු වෙලා එතුමා කතාවක් පැවැත්තුවා. කතාවේදී එතුමා කියනවා, ඔබ දන්නේ මේ කතාවේදී විනිශ්චයකාරවරුන්ට කොහොමද ඒ කාරණේ අදාළ වෙන්නේ කියලා. නමුත් එතුමා කතාව මැදදී කියනවා, යම්කිසි විදියකින් මැතිවරණයක් තිබ්බා නම් මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බා නම් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට 50%ක් ගන්න බෑ කියලා. දැන් ඒක අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට අදාළ වෙන්නේ කෙසේද මම දන්නේ නැහැ. එක පැත්තකින් ඒ විනිශ්චයකාරවරුන් ගොඩේම හිටියා පළාත් පාලන ඡන්දයට ආණ්ඩුව සල්ලි නොදෙනකොට පාර්ලිමේන්තුවෙන් අනුමත කරන ලද ඒ මුදල මැතිවරණ කොමිසමට දෙන්න කියලා නියෝග කරපු විනිශ්චයකාරවරුත් ඒ නුවරඑළියේ සභාවේ සිටියා. එතකොට ඒ විනිශ්චයකාරවරුන් එහෙම කිව්වා කියලා තමයි පාර්ලිමේන්තුවේ එයා ගෙනල්ලා එයා වරප්‍රසාද කොමිටුට ගෙනල්ලා එයාට තර්ජනය කරන්නත් දොළවත්ත මන්ත්‍රීතුමා හරහා මේ ජනාධිපතිතුමා කටයුතු කළේ. විපක්ෂයේ දැඩි විරෝධය මැද්දේ ඒ විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවට ගෙන එක තාවකාලිකව වැළකුණා. තාම ඒ ප්‍රශ්නය වරප්‍රසාද කොමිටු හමුවේ තිබෙනවා. එතකොට විනිශ්චයකාරවරුන් කැඳවලා අධිකර ජනාධිපතිතුමාට ඒ අයව ආමන්ත්‍රණය කරලා ලංකාවේ නීති පද්ධතියේ තියෙන යම් යම් දේවල් පිළිබඳව කතා කිරීම වරදක් නෙවෙයි. හැබැයි ඒ විනිශ්චයකාරවරුන් කැඳවලා මැතිවරණයක් තිබ්බොත් කිසිම දේශපාලන පක්ෂයකට 50%ක් ගන්න බෑ කියන කාරණය කියන එක හරහා අනියම් ආකාරයෙන් එතුමා විනිශ්චයකාරවරුන්ට කියන්න උත්සාහ කළේ මම හිතන්නේ. මැතිවරණය සම්බන්ධයෙන් යම් යම් නඩු ආවම ඒ තීන්දුව දීලා මැතිවරණ තියන්න අර එහෙමෙන් දඟලන්න ඕනේ නෑ අපරාධේ. එහෙම මැතිවරණයක් තියන්නේ කියන කාරණේද මේ කිව්වේ. සහ ඒ කියපු කාරණේ කිසිම ඇත්තකුත් නෑනේ. දැන් ජනාධිපතිතුමා කියනවා ජනාධිපතිවරණයක් තිබ්බොත් කාටවත් 250ක් ගන්න බෑ කියලා. හැබැයි මම එතුමාට කියනවා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබ්බොත් ආණ්ඩු පක්ෂයට හිමි වෙන්නේ 20%යි. 80%ක් තියෙන විරුද්ධ පක්ෂේ. එතකොට ජනාධිපතිවරණයකදී 80% යම් යම් කොටස් වලට කැඩෙනවා කියලා හිතාගෙන තමයි ජනාධිපතිතුමා කාටවත් 50%ක් ගන්න බෑ කියන කාරණේ කියන්නේ. කියලා කියන්න උත්සාහ කරන්නේ 80%ක් විරුද්ධ පක්ෂයේ තිබුණට ජනාධිපතිවරණයකදී ඒ 80% යම් යම් අපේක්ෂකයන්ට බෙදුනාම එතුමත් රේස් එකේ ඉන්නවා කියලා මේ කියන්න හදන්නේ. සාමාන්‍යයෙන් බැලුවම 20%යි ආණ්ඩුවට, විපක්ෂයේ 80%යි. හැබැයි ජනාධිපතිවරණයකදී සමග ජන බලවේගයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයත් ඉල්ලුවොත්, ජාතික ජන බලවේගයෙන් අනුර දිසානායකත් ඉල්ලුවොත්, තව තවත් සමහර අයගේ නම් කියවෙනවා මේ දවස්වල ඉල්ලන. නමුත් ඒගොල්ලෝ ඔක්කොම සූපින්නේ අර 80%ෙන් 60-65% අර දෙදෙනා අතර වෙන් වුණොත් 20% ඉන්න මිනිස්සයා හිතනවා මට තව 10%ක් හරි 15%ක් හරි තමයි ඕනේ. හැබැයි ඒත් මට 50% ගන්න බෑ. හැබැයි මට අර කට්ටියකට කිට්ටු කරන්න පුළුවන් කියලා හිතනවා. මොකද එයාට පේන්නේ 80% නෙවෙයි, එයාට පේන්නේ 35-30 අර බෙදිච්ච එක. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්න ඕනේ, එකක් විනිශ්චයකාරවරු කැඳවලා පාර්ලිමේන්තුවේ පක්ෂවල දේශපාලන තත්ත්වය පිළිබඳව කියුවේ මොකටද? අනියම් විදියකට ඒ විනිශ්චයකාරවරුන්ට බලපෑමක් කරාද? එහෙම විධායකයට අධිකරණ ක්ෂේත්‍රයට බලපෑම් කරන්න පුළුවන්ද? එක. දෙක. අධිකරණයේම ඒ එතරම් සමහර විනිශ්චයකාරවරුන්ම දැනටමත් මැතිවරණයක් සම්බන්ධයෙන් යම් තාවකාලිකව බලපවත්වන තීන්දුවක් දීලා තිබෙනවා. ඒ තමයි සල්ලි දෙන්න මැතිවරණ කොමිසමට. ඇයි ගිය අවුරුද්දේ
විවස්ථා දායකයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරලා තිබෙනවා. ඒ සල්ලි දෙන්න කියලා කිව් කියලා තිබිද්දිත් සල්ලි දුන්නේ නැහැ. අනිත් පැත්තට මැතිවරණේ තිබෙත් නැහැ. එහෙම කියමු විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තුවට කැඳවලා වරප්‍රසාද කඩ වුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කියලා පොඩි තර්ජනයකුත් කළා තියෙන වෙලාවක තමයි තර්ජනයක් ආකාරයේ නොවුණත් අනියම් ආකාරයේ බලපෑමක් වෙන විදිහට මේ කතාව ජනාධිපතිතුමා කළේ. ඉතින් පළවෙනි කාරණය එහෙම බලපෑමක් කිරීම පිළිබඳව අපි එතුමාට අපි විරෝධය පානවා. දෙක එතුමා මේ කිව්ව කතාව එතුමාගේ පැත්තෙන් හරි වුණාට ඒක ප්‍රායෝගික බොරුවක්. මේ ඉස්සලා ජනාධිපතිවරණ තියෙනකොට විවිධ අයගේ නම් ප්‍රකාශයටපත් වුණා. නමුත් අවසානයේ මෑත ඉතිහාසයේ බොහෝ තැන්වල පොදු අපේක්ෂකයෙක් මතුණා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ 2015 ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනා වැඩ කරේ මහින්ද මහත්තයාට කවුරුත් හිටියේ නෑනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා වෙයි කියලා හිතුවෙත් නෑ. එතුමා පොදු අපේක්ෂකයා වුණා මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න පුළුවන් කියලා හිතුවෙත් නෑ. ඊට පෙර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා ගේම ආණ්ඩුවේ හමුදාපති වෙච්ච සරත් වංශේක මහත්තයා ජනාධිපති අපේක්ෂකයා වෙලා පොදු අපේක්ෂක කියලා හිතුවෙත් නෑ. ඒ නිසා සරත් වංශේක මහත්තයාගේ පොදු අපේක්ෂකයා වෙච්ච වෙලාවේ වේදිකාවේ එක්සත් ජාතික පක්ෂයේ හිටියා, ජනතා විමුක්ති පෙරමුණ හිටියා, වෙනත් දේශපාලන පක්ෂ TNA වගේ පක්ෂ සියල්ලම හිටියා. ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති අපේක්ෂක වෙච්ච වෙලාවෙත් ඍජුව එක්සත් ජාතික පක්ෂයේ TNA සංවිධානය වගේ වේදිකාවේ හිටියට ඍජු නොවන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ විශාල සහයෝගයක් දුන්න මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන්. ඒ නිසා පළාත් පාලන ඡන්දයේදී සජබ සමග ජන බලවේගය ජජබ ජාතික ජන බලවේගය බෙදිලා ඒ ඇති කරගත් දේශපාලන බෙදීම ජනාධිපතිවරණය දක්වා වළංගු කරන්න රනිල් කෘෂිකා මහත්මයා ගන්න උත්සාහය බොහෝ විට වරදින්න පුළුවන්. මොකද මේ වෙනකොට විරුද්ධ පක්ෂය ඒ බොහෝ බලවේග තේරුම් ගනිමින් සිටිනවා. පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළා නාම යෝජනා බාර දෙන වෙලාවේ බිඳුවට වැටිච්ච ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේදී විරුද්ධ පක්ෂය බෙදුවා. ඒ බෙදීම හරහා තමයි අවසානයේ මැතිවරණයේ කල් දැමීම දක්වා ජනාධිපතිතුමා ක්‍රියා කළේ කියන ඒ දේශපාලන උප්පරවැට්ටිය තේරුම් ගනිමින් ඉන්නවා. සියලු දෙනා මේක 100%ක් තේරුම් ගත්තේ නැති වුණා තේරුම් ගනිමින් ඉන්නවා. ඒ නිසා නිදා ජනතා සභාව හැටියට අපි කියන්නේ ඔව් පළාත් පාලන මැතිවරණය තියන්න ඕනේ. හැබැයි පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් තියන්න උත්සාහ කරනවා නම් ව්‍යවස්ථානුකූලව දැන් තියෙන විදිහට බැරි වුණත් ව්‍යවස්ථාව සංශෝධනය කරලා හරි එන්නේ මොකක්ද පළවෙනි මැතිවරණයේ මැතිවරණයට විරුද්ධ පක්ෂයේ සූදානම් වෙන්න ඕනේ. නිදාන ජනතා සභාව කියන්නේ එන්නේ විධායක ජනාධිපතිවරණයක් නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී ඉන්න පොදු අපේක්ෂකෙක් තෝරා ගත යුතු පවතින. එයා සමග ජන බලවේගයට ජාතික ජන බලවේගයට TNA වගේ සංවිධාන වලට විශේෂයෙන්ම පොදුවේ පිළිගත හැකි කෙනෙක් විය යුතුයි. එහෙම එක්කෙනෙක් අපිට තෝරගන්න පුළුවන් නම් නාම යෝජනා දිනයේදීම රනිල් රාජපක්ෂ මැතිතුමා සහ එතුමාගේ මේ දේශපාලන උගුල අපට පරාජය කරන්න පුළුවන්. මේ දේශපාලන උප්පරවැට්ටිය අපිට පරාජය කරන්න පුළුවන්. ඒ නිසා ජනතා සභාව හැටියට අපි නැවත නැවතත් පුන පුනා කියනවා පළාත් පාලන මැතිවරණය කල් දාන්න මුලින්දලම ගත්ත උත්සාහය පරාජය කරලා පළාත් පාලන මැතිවරණය ලබාගෙන නාම යෝජනා ලබා දීම දක්වා යාගෙනීමට අපිට යන්න හැකියාව ලැබුණේ විරුද්ධ පක්ෂයේ අපි අතර තිබුණු සමගිය නිසා. එදා ජනතා සභාව හැටියට අපි ඒකට මුල පුරලා අපි සියලු දෙනා මේකට එක මේෂයකට ගෙනල්ලා ජනතා විමුක්ති පෙරමුණත් සමග ජන බලවේගයත් පාර්ලිමේන්තුවෙන් එළියේ ඉන්න පෙරටු ගාම වගේ පක්ෂයත් ඇතුළු පක්ෂ 26ක් එකතු වෙලා මැතිවරණ කොමිෂමකට ගිහිල්ලා අපි කරපු ඒ බලපෑම නිසා සහ අධිකරණ යුතුයකට බලපෑම නිසා තමයි අපිට නාම යෝජනා දක්වා කරගෙන යන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මැතිවරණය පටන් ගත්තයි පස්සේ විරුද්ධ පක්ෂයේම කණ්ඩායම් තමයි 1, 2, 3 කියන ස්ථානවලට ආවේ විවිධ ඔපිනියන් පෝල්ස් අනුව.
විවිධ සංවිධාන ආණ්ඩුවට පක්ෂ ඔපිනියන් පෝල්ස් පවා කිව්වේ 1 2 3 තියෙන විරුද්ධ පක්ෂ ආණ්ඩුව හිටිය හතරට ඒ කියන්නේ අලි පොහොට්ටු හවුල තිබුණේ හතරට ඉතින් හැබැයි විරුද්ධ පක්ෂයේ බෙදීම කොච්චර තියුණු වුණාද කියනවනම් ඒ බෙදීම තියුණු වීම හරහා පළාත් පාලන මැතිවරණයේ ඒ ඇතුළත බෙදීම ජනාධිපතිවරණයේදී ජනාධිපති කෙනෙක් අපිට පත් කරගන්න පුළුවන් තත්වයට ඒ සමහර පක්ෂ හිතන්න පටන් ගත්තා. හැබැයි ඒ හිතවිල්ල ජනාධිපතිවරණයක් තිබ්බොත් ඒ විදිහටම තියලා බෙදිලා රනිල් රාජපක්ෂට ඕන විදිහට දේශපාලන වශයෙන් ඒ උපක්‍රමයේ උප්පරවැට්ටිය ජයග්‍රහණය කරවන්න දිනතරට තල්ලු කරන්න දින ජනතා සභාව අපි ඉඳ තියෙන්නේ නැහැ. අපි ඕනම කැපකිරීමක් කරන්න සූදානම්. එන්නේ පළවෙනි මැතිවරණ ජනාධිපතිවරණයක් නම් 80% ජනතාව ඉන්නේ ආණ්ඩුවට විරුද්ධව ඒ 80% බෙදන්නේ නැතුව ඒ 80% වෙනුවෙන් පොදු අපේක්ෂකෙක් ඉස්සරහට ගේන්න ඒ ගේන අපේක්ෂකයා විජාය ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී ඉන්න අපේක්ෂකෙක් විය යුතුමයි කියන කාරණේ අපි ඉන්නේ. ඒ නිසා ජනාධිපතිතුමා නුවරඑළියට විනිශ්චයකාරවරු කැඳවලා ඒ විනිශ්චයකාරවරුන්ට අනිශ්‍ය ලෙස බලපෑමක් කරා මැතිවරණය ගැන කතා කරලා ඒ පිළිබඳව විරෝධය දක්වන ගමන්ම එතනදී ජනාධිපතිතුමා කිව්ව කාටවත් 50% ගන්න බෑ කියන කතාව මම අභියෝගයට ලක් කරනවා නෑ 50% නෙමෙයි 50%ට වැඩියෙන් 60% දක්වා යන්නට පුළුවන් 60% ආසනයට යන්නට පුළුවන් ලේසියෙන්ම විරුද්ධ පක්ෂය මහින්ද රාජපක්ෂ මහත්මයා පරාජය කරන්න පොදු අපේක්ෂකෙක් දැම්මා වගේ සරත් ෆොන්සේකාව ගෙනාවා වගේ පොදු අපේක්ෂකෙක් හිටියේ ඒ වේදිකාවේ සියලුම පක්ෂ හිටියා ඒ ජයග්‍රහණය කරන්න බැරි වුණාට සියලු බලවේග එක අපේක්ෂකෙක් දක්වට රොක් කරගන්න පුළුවන් නම් මම හිතනවා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ දේශපාලන වශයෙන් මේ ගෙනෙන්න උඩර වැට්ටි පරාජය කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන උගුලේ හසු නොවන්නට අපි වග බලා ගන්න ඕනේ දේශපාලන උගුල හසු වෙන්නේ නැතුව රනිල් රාජපක්ෂ මේ ආණ්ඩුව රටම අන්දලා ලෝකයත් අන්දලා ජනතාවත් ගුණාට අන්දන දරන මේ උත්සාහය මේක මේක ඒක ඉතාම මීට වඩා සබ්බ භාෂාවෙන් කාරිණ උන්නාස කියන්නේ යදුන ඉතින් ඒ නිසා මුළු කතෝලික සභාවවත් දැන් පෙළ ගහලා ඉන්නේ මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕන කියන තැන. ඒ නිසා ඒ සඳහා සියලු සකල විද ජනතාවගේ ඒකදාශීවමක් අවශ්‍යයි එකමුතු වීමක් අවශ්‍යයි. ඒ නිසා විපක්ෂය තුල මොන මොන ආකාරයේ බෙදීම් තිබුණත් ජනාධිපතිවරණයක් වගේ මැතිවරණයකදී අපි පොදුවේ එක් අපේක්ෂකයෙක් වටා ඒකරාශී වෙමුයි කියන කාරණය කියන්න කැමති. ඒ අපේක්ෂකයා ශජබෙන් විය හැකියි. ඒ අපේක්ෂකයා ජජබෙන් විය හැකියි. ඒ අපේක්ෂකයා සමගි ජන බලවේගයෙන් වෙන්නට පුළුවන් ජාතික ජන බලවේගයෙන් වෙන්නට පුළුවන් වෙනත් පක්ෂයකින් වෙන්නට පුළුවන් ස්වාධීන කෙනෙක් වෙන්නට පුළුවන් එදා ජනතා සභාව වෙන්නට පුළුවන් හැබැයි පොදුවේ අපි කාටත් පිළිගන්න පුළුවන් එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරොත් මම හිතනවා ජනාධිපතිවරණයේදී 50% නෙවෙයි 60%කට කිට්ටු තැනකට යන්නට අපිට හැකියාව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ වෙලාවේ ජනාධිපතිවරණයක් ඉස්සරහට ගෙනල්ලා විපක්ෂය බෙදලා විපක්ෂය කොටවලා විපක්ෂය කඩලා මේ කරන්න යන වෑයම පරාජය කරන්නට අපි විරුද්ධ පක්ෂයේ සියලු දෙනාම දැන් ඉඳලම අපේ දේශපාලන සැලැස්මවල් දේශපාලන උපක්‍රමයන් පිළිබඳව සාකච්ඡා කරන්නට ඕනේ. ඒ සඳහා නිදහස් ජනතා සභාව ඕනම වෙලාවක ඒ මැදිහත් කරුවෙන්න ඒ පාලම වෙන්න සූදානම් කියන කාරණය මතක් කරගන්න පවතින. ඊළඟට මේ වෙලාවේ විවිධ දේවල් ආණ්ඩුව කරන බව පේන්න තිබෙනවා. රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වල අවධානය වෙන පැත්තකට යොමු කරලා. දැන් මම හිතනවා මේ විකාශන අධිකාරියේ පනත වගේ පනත් ගේන්නේ ඒ නිසාමයි. ඒ කියන්නේ රටේ ජනතාව මුහුණ දෙන්නා වූ ඒ රටේ ජනතාවගේ ජීවන වියදම් තත්ත්වය ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේ වෙනකොට සමහර ගෙවල් වල වේල් තුන කාපුවා වේල් දෙක කන්න. වේල් දෙක කාපුවා එකක වේලයි කන්නේ. අධ්‍යාපනය නිදහස් නැහැ. සෞඛ්‍ය නිදහස් නැහැ තවදුරටත්. මොකද නිදහස් සෞඛ්‍ය කියලා කිව්වට ඉස්පිතාලෙට ගියාම ගන්න බෙහෙත් නැහැ. සමහර බෙහෙත් ඉස්පිතාලෙම කියනවා ගිහිල්ලා ෆාමසියෙන් ගන්න කියලා. ෆාමසියට ගියාම ඒ බෙහෙත්වල මිල දරා ගන්න බෑ. බඩ අමාරු තියෙන කෙනාට පපුව අමාරුවක් වෙනවා මිල හැවුණා මිල හැවුවා. අධ්‍යාපනය කොහෙත්ම නිදහස් නැහැ.
මේ වෙනකොට අපේ රටේ ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගෙන් 40%ක් විතර මේ වෙලාවේ සමහර රට ඉස්කෝලේ යන්නේ නැතුව ටියුෂන් පන්තියට ගිහිල්ලා ටියුෂන් පන්තියට ගෙවලා තමයි ඉගෙන ගන්න. මොකද හේතුව පාසලේ අධ්‍යාපන පද්ධතිය එහෙම් පිටිම කඩන් වැටිලා. ඒ පාසල් වලට නිදාස අධ්‍යාපන සඳහා දෙන්නා වූ රජයෙන් දෙන්නා වූ ඒ ආධාර මුදල් සම්පූර්ණයෙන්ම කඩන් වැටලා තිබෙනවා. ඒ නිසා නිදාස අධ්‍යාපන ඉවරයි, නිදාස සෞඛ්‍ය ඉවරයි. ඒ වගේම ගොවියා. ගොවියාට පොහොර රසායන ද්‍රව්‍ය අනාදිය දෙනවා කියලා කෘෂිකර්ම ඇමතිතුමා කියන්නේ මාධ්‍ය සාකච්ඡාවල මයික් වලට විතරයි. ඒවා මයික් පොහොර, මයික් රසායන ද්‍රව්‍ය, වොයිස් කට් පොහොර, වොයිස් කට් රසායන ද්‍රව්‍ය. එහෙම නැතුව මහ පොළොවේ ගොවියාට ඔය කියන පොහොර ටික, ඔය කියන රසායන ද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඒ හින්දා තේ නිෂ්පාදනය අඩු වෙලා ලංකාවේ, ක්ලෝරින් නිෂ්පාදනය අඩු වෙලා. ඒ නිසා මේ රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය සියල්ලම කඩාවැට තත්ත්වයටපත් වෙලා තිබෙනවා මේ ආණ්ඩුවේ තියෙන උද්දච්ච ක්‍රියාදාමයන් නිසා. ඊළඟට මේ කාරණා ඔවිද කරන ගමන් ජනතාවට ඇත්ත කියන මාධ්‍යවල කටවහන්න ඊළඟට උත්සාහ කරන්නේ. මහාචාර්ය චරිත හේමතුමා විකාශන අධිකාරී පනත පිළිබඳව මේ නිදහස් ජනතා සභාවේම මාධ්‍ය සාකච්ඡාවකින් ඒ විකාශන අධිකාරී පනතේ තියෙන බයනට පැහැදිලි කරලා දුන්නා. මේ ඉන්නේ මේ රටේ ජනතාවට ඇත්ත කියන මාධ්‍යවල කටවහන. ඒ කියන්නේ රාජ්‍ය මාධ්‍ය ආයතන වගේම පෞද්ගලික මාධ්‍ය ආයතන වලටත් ගේමක් දෙන තමයි මේ ඉන්නේ. ඒක පෞද්ගලික මාධ්‍ය ආයතන දැන්වත් වටහා ගත යුතු වෙනවා. ඒ කියන්නේ මේ හදන්නේ බය කරලා ආණ්ඩුවට කඩේ බලයන් කියලා කියනවා. ආණ්ඩුවට කඩේ යන්නේ නැති ඇත්ත කියන මාධ්‍ය ආයතන තිබෙනවා. ඒ මාධ්‍ය ආයතන වලට යම් යම් තර්ජන එළවුණු අවස්ථාවක් තියෙනවා පෞගිය කාලවකවානුවල. ඒ නිසා මේ ඉන්නේ අර දැන් මේ අර කැබිනට් එකේ පුරප්පාඩු 10ක් තියෙනවා කියලා 30ක් විතර පොලිමේ ඉන්නවා දැන්. පුරප්පාඩු 10 පෙන්නවා කැරක්ටරේ වගේ 30ක් විතර ඉන්න මට හම්බෙයි කියලා ඉන්නවා. 10 දුන්නා නම් 20ක් තරහ වෙනවා. හැබැයි 10 පෙන්නගෙන 30ක් පොලිමේ ඉන්නවා. ඒ වගේ තමයි විකාශන අධිකාරී පනත පෙන්න පෞද්ගලික මාධ්‍ය ආයතන බය කරලා ඒ පෞද්ගලික මාධ්‍ය ආයතනත් ආණ්ඩුවේ යකඩ සපත්තු යටතට ගන්න මේ උත්සාහයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි එහෙම කරන්න දෙන්නේ නැහැ. සමාජ මාධ්‍ය ජාලා සමහර ඒවා කරන වැඩ කටයුතු පිළිබඳව යම් නියාමනයක් කිරීම සඳහා කටයුතු කරන එක වෙනම වැඩක්. හැබැයි සමාජ මාධ්‍ය වල සමහර අය කරන වැරදි වැඩ නිසා සම්පූර්ණයෙන්ම මේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේම අද ආණ්ඩුවේ මර්ධනයට කරන මේ දරන උත්සාහයට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. ඊළඟට මෑතකදී සිද්ධ වුණු ගජේන්ද්‍ර පොන්නම්බල මැතිතුමාගේ ඒ සිද්ධිය පොලිසියේදී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නට ඕනේ. කිසිතුවක් නැහැ. විමර්ශනයක් කරලා ඒ පිළිබඳව අධිකරණ කටයුතු කළ යුතු බව දෙනවා. නමුත් අවුරුදු ගාණක් තිස්සේ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තුවට තම නිවසේ ඉඳලා පාර්ලිමේන්තුවට එන්න තියෙන අයිතිය හැමදාම හැම කතානායකවරයෙක්ම ආරක්ෂා කළා. මේ සතියේ ගජේන්ද්‍ර පොන්නම්බල මැතිතුමාට ඒ අයිතිය අහිමි වුණා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට කවදාවත් ඔය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් එතුමා ඒක අර්ථ නිරූපණය කරන්න හදනවා. මේ දෙමළ ජාතික මන්ත්‍රීවරයෙක් සැමුණයි කියලා. දෙමළ ජාතික වේවා, සිංහල ජාතික වේවා, මුස්ලිම් ජාතික වේවා, ආණ්ඩු පක්ෂයේ නම් එතුමා හිටියේ. එතුමාට කවදාවත් එදා ඒ විදිහට පොලිසිය ගිහිල්ලා පාර්ලිමේන්තුවට එන ගමන වළක්වන්නේ නැහැ. මුද අපි දැක්කනේ ඊට පෙර සුමානේ දුබායි ඉඳලා හොරෙන් රත්තරන් අරන් ආපු ආණ්ඩු පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරයා දඩෙත් ගෙවල පාර්ලිමේන්තුව ආවා. දඩෙත් ගෙවල බදහම් පාර්ලිමේන්තුව ආවා. හැබැයි ගජේන්ද්‍ර පොන්නම්බලමැතිතුමා තමාට වෙච්ච සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන නියමින් දිනේ පාර්ලිමේන්තුවේ එන දුන්නේ නැකේ. මේ නිසා අසික්කිත, ඒ වගේම කාලගන්නි ලංකා ඉතිහාසයේ කවදාවත් නොවිච්ච වැඩක්. එහෙනම් ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක විදිහකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක විදිහකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳම උදාහරණය තමයි
Gajendra Ponnambalam saha Ali Sabri. Ali Sabri Dubai ඉඳලා ඇවිල්ලා හොරෙන් රත්තරන් ගෙනල්ලා අහුවෙලා දඩේකුත් ගාලා වැඩිකාරය වෙලා පාර්ලිමේන්තුවට එන්න දෙනවා. හැබැයි විමර්ශනයක් තාම ඉවර නැහැ. ප්‍රතිදේ පොන්න මහත්මයාගේ ඒ සිද්ධි සමග විමර්ශනයක් කර යුතු බව තියෙනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් යම් ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවට එන්න තියෙන අයිතිය ගජේන්ද්‍ර පොන්නම්මලට නවත්තනවා එතුමා විරුද්ධ පක්ෂය නිසා. ඒක රටේ තියෙන යම් යම් වෙන ප්‍රශ්න වෙන පැත්තට යොමු කිරීමක්. මොකද ඒක දිහා සමහර අය බලන්නේ ජාතිවාදී කෝණයෙන්නේ. ආ පොන්නම්බලම් මහත්තයා සිංහල පොලිසිය දාන්න කතා කරපු විදිහ වැරදි කියලා ඒකෙන්ද සිංහල දෙමළ ප්‍රශ්නයක් මතු කරලා බලනවා. ඒකේ තියෙන ඇත්ත කතාව යටගහලා. ඒක හරියට අර මේ ජෙරොම්සා නටාෂාගේ කතාව ස්ටෑන්ඩ් අප් කොමඩි කියන්නේ අර හිතගෙන ප්‍රහසනික හිතගෙන විකට නළුවන් කරන වැඩක් තියෙනවා. ඒක ටික අමාරු වැඩක්. ස්ටෑන්ඩ් අප් කොමඩි කෙනෙක් හිටියට තමයි කරේ කියලා ඒක අර්ථ නිරූපණය කරන්න සමහර මාධ්‍ය හරහා සහ විශේෂයෙන්ම රාජ්‍ය නෝන සංවිධානවලට සම්බන්ධ නෝන්ලා මහතුර උත්සාහ කරමින් පවතිනවා. ස්ටෑන්ඩ් අප් කොමඩි කියලා කියන්නේ තව කෙනෙක්ගේ ජාතියකට හෝ ඇදහීමකට හෝ ආගමකට නිග්‍රහ කරමින් කරන විකට කතාවකට නෙමෙයි. එහෙනම් ස්ටෑන්ඩ් අප් කොමඩියන් ලංකාවේ වුවත් ලංකාවේ ඉන්න නම්බර් එකේ ස්ටෑන්ඩ් අප් කොමඩියන් තමයි රණවීර විකෘෂික මහත්තයා. ඇයි? නාම යෝජනා බාර අරගෙන අපත්තම් පත් කරලා මේ ලංකාවේ දිස්ත්‍රික් ගන්නව මැතිවරණයක් පටන් අරගෙන පාර්ලිමේන්තුවේ වල හිටගෙන කියනවා මැතිවරණයකට සල්ලිත් නැහැ මැතිවරණයකුත් නැහැ. ඒක තමයි ස්ටෑන්ඩ් අප් කොමඩි එහෙනම්. ඉතින් ඒකට කටින් විතරක් නෙමෙයි හිනා වෙන්න පුළුවන් හැබැයි මේ හිනා. ඒත් හිටගෙන නේ කිව්වේ. ඊළඟට කවුද හොරා? බැංකු හොරා. කවුද හොරා? බැංකු හොරා කියපු අගමැතිතුමා. වර්තමාන අගමැතිතුමා එදා එහෙම කියනකොට රනිල් හොරා කියපු අය අගමැතිතුමත් එක්ක රනිල් මහත්තයා ජනාධිපති කරනවා. හිටගෙන දැන් කියනවා අනේ බැංකු හොරකමට එතුමා සම්බන්ධ නැහැ. අන්න ස්ටෑන්ඩ් අප් කොමඩි. අන්න ස්ටෑන්ඩ් අප් කොමඩි. එහෙම බලනවා. ඒ වටේකින් හිටගෙන කියන්නේ අන්න ඒ තමයි හිටගෙන කරන ප්‍රහසන. හිටගෙන කරන විකට දේවණික. මංගාව තියෙනවා මේ මේ මම දාන්න උත්සාහ කරන්නේ නැහැ. මේ සාගර කාණිවස මහත්මයා රණල් වික්‍රමසිංහ මහත්මයා ගැන කියපුවා. රෝහිත අබේගුණවන්ත මහත්මයා කියපුවා. මහින්දානන්ද අලුත්බ්‍රහ්ම මහත්මයා කියපුවා. නින්දයන් නැහැ හිරේලක රණල් වික්‍රමසිංහ මහත්මයා. හැබැයි අද රණල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති පුටුවේ ඉන්නකම් නින්දයන්. නැත්තම් නින්දයන්. ඉතින් මේවා තමයි ස්ටෑන්ඩ් අප් කොමඩි. තේන්දා ස්ටෑන්ඩ් අප් කොමඩි වන්න ඕන නම් රණල් වික්‍රමසිංහ මහත්මයා තමයි නම්බර් 1. ස්ටෑන්ඩ් අප් කොමඩි වන්න ඕන නම් ඊළඟට ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. මේ මාධ්‍යයට ඇවිල්ලා කියනවා එක්තරා රාජ්‍ය මැතිණියක්. ඔව් මම සමගි ජන බලවේගයේ ඉල්ලාසුණා. පාර්ලිමේන්තුවේ හිටගෙන කියනවා මම ඉල්ලාසුණා කියලා ලිපිය හොරාසනක් ගහලා. අන්න ස්ටෑන්ඩ් අප් කොමඩි. අන්න ස්ටෑන්ඩ් අප් කොමඩි. ඒ නිසා ස්ටෑන්ඩ් අප් කොමඩි කොමඩි ඉල්ලා වන්න ඕන නම් ඒගොල්ලෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ. ඒ පළවෙනියා තමයි රණවීර විකෘෂික මහත්තයා. මේ රටේ ජනතාවට ඉඳ කියනවා නිදා ජනතා සභාව හැටියට අපි ඊළඟ මාස කීපය තුල මේ රටේ විරුද්ධ පක්ෂයේ සියලු බලවේග පාර්ලිමේන්තුව තුල සහ පාර්ලිමේන්තුවේ එළියේ රණවීර විකෘෂික මහත්මයා අපිට ආරංචි විදියට දැනටම අර මැතිවර ජනාධිපතිවරණයක් ඉක්මනට ගෙනීම සඳහා අවශ්‍ය කරන ව්‍යවස්ථා සංශෝධන කෙරෙන උත්සාහයක් තිබෙනවා. අඛිල විරාජ් කාර්යසම්මගේ මහත්මයාලගේ ප්‍රකාශයෙන් අපිට පෙනියනවා. ඒ නිසා අන්න එවැනි තත්ත්වයක් මතුනොත් 80% ඒක රාශි වෙලා ඉන්න විපක්ෂය බෙදීමක් කරන්නේ නැතුව මේ රණිල් රාජපක්ෂ හවුල පරාජය කරන්නට එකතු කරන්න දරන වෑයමේදී නිදා ජනතා සභාව ඕනා කැප කිරීමක් කරන සූදානම ඉන්න වග ජනතාවට කියන්න ඕන. මන්දතම අර අලි සබ්‍රිය මන්දතම පෞගේ දස් දෙක තුනේ පාර්ලිමේන්තුවේ රාවද? මම ඊයේ පෙරේදා එතුමා පාර්ලිමේන්තුවේ දැක්කේ නැහැ. ඔව් නැහැ. ඒක ඩුබයි ගියා කියලා එහෙම ආරංචියක් තියෙනවා. ඔව්. දැන් බලන්න අලි සබ්‍රි මන්දතුමා මේ දඩයක් ආපු වැඩිකාරයෙක් වෙච්ච කෙනෙක්. එයා ආපහු පාර්ලිමේන්තුවත් එනවා. ඒ විතරක් නෙමෙයි එතුමාට ආපහු ඩුබයි යන්නත් දෙන දෙනවා. මම දන්නේ නැහැ ඩුබයි යන්නේ VIP ලවුන්ජ් එකෙන්ද එන්නේ VIP ලවුන්ජ් එකෙන්ද මම දන්නේ නැහැ. මට
අන්දක මාධ්‍යයක පොර තිබුණා එහෙම නෙමෙයි ඒක නමුත් එතුමාට සහ ගජේන්ද්‍ර පොන්නම්බල මහත්මයාට සලකපු විදිය දෙවිදියක් තියෙනවා පොන්නම්බල මහත්මයා වැරදි වැඩක් කරා නම් අර පොලිස් විද්‍යාල සම්බන්ධයෙන් යාට මුතු දුස් කටයුතු කරන්න ඕනේ නමුත් පොන්නම්බල මහත්මයාට පාර්ලිමේන්තුවේමට තියෙන අවශ්‍යතාවයත් වැළක්වුවා හැබැයි සබ්‍රි මහත්මයා වැරදි කාර්යය වැළ පාර්ලිමේන්තුවට අරගෙන ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කැක්කුමක්